හැමෝටම අමාරු කාලයක්. අපි දන්නවා විශාල ගැටලු ප්‍රමාණයක් සමාජයේ තියෙනවා. ඒගොල්ලන්ට විශාල අමාරු කාලයක්. අපි කනගාටුට පත් වෙනවා. ආණ්ඩුවට දොස් කියනවා වගේම තමයි. අපි දැනගත යුතු කාරණේ මේ රටේ 1977 න් පස්සේ විවෘත ආර්ථික මොඩලය මේ රටේ ක්‍රියාත්මක කරන්න පස්සේ අපි කන බොන දේවල් සියල්ල පිටරටින් ගෙනල්ලා තමයි කන්නේ. අපේ වැඩිම මුදලක් වැය වෙන්නේ අද ඉන්ධනවලට, ගෑස්වලට, බෙහෙත්වලට, පාන් පිටිවලට, පිටිකිරිවලට, තිරිඟු පිටිවලට මේ සියල්ල පරිප්පු, හාල් මැස්සෝ, කරවල මේ සියල්ල අපි පිටරටින් ගෙනල්ලා කන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිට හැමදාම විදේශ විනිමය අඩු වෙලා තියෙන්නේ. මේ අවුරුද්ද අපි විශ්වාස කරනවා හැමෝටම මාරු කාලයක්. අපි දන්නවා විශාල ගැටලු ප්‍රමාණයක් සමාජයේ තියෙනවා. ඒගොල්ලන්ට විශාල මාරු කාලයක්. අපි කනගාටුටපත් වෙනවා. හැබැයි ඒ කනගාටුටපත් වෙන්න පත් වෙනා වගේ මිත්‍රවරුනි ආණ්ඩුවට දොස් කියනවා වගේම තමයි අපි දැනගත යුතු කාරණේ මේ රටේ 1977 න් පස්සේ විවෘත ආර්ථික මොඩලය මේ රටේ ක්‍රියාත්මක කරන්න පස්සේ අපි කන බොන දේවල් සියල්ල පිටරටින් ගෙනල්ලා තමයි කන්නේ. අපිට මේක යම් පමණකින් ගොඩ එන්න පුළුවන් නම් ඉතිහාසයේ යම් කිසි දිනයක අනාගත යම් කිසි දිනයක අපිට අවශ්‍ය වෙන අපේ නිෂ්පාදනය වැඩි කරගන්න නිෂ්පාදනයේ සාම්ප්‍රදායිකව තේ රබර් පොල් වැඩි කරනවා වගේම අනිකුත් නිෂ්පාදනත් වැඩි කරන්න අවශ්‍ය. අනිත් පැත්තෙන් අපි ඔබතුමාලා දන්නවා අපේ වැඩිම මුදලක් වැය වෙන්නේ අද ඉන්ධනවලට, ගෑස්වලට, බෙහෙත්වලට, පාන් පිටිවලට, පිටිකිරිවලට, තිරිඟු පිටිවලට මේ සියල්ල පරිප්පු, හාල් මැස්සෝ, කරවල මේ සියල්ල අපි පිටරටින් ගෙනල්ලා කන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිට හැමදාම විදේශ විනිමය අඩු වෙලා තියෙන්නේ. බිලියන 20ක් යනවා පිටරටින් ගෙන්නන්න. අපි පිටරට යවලා තියෙන්නේ බිලියන 10ක් විතරයි. ඒකෙනුත් එකක් අපිට පොල් වලින් හම්බ වෙනවා. හැබැයි පොල් වල මෙතෙක් කල් තිබුණේ මිලියන 300 400 වගේ 500 තිබුණේ බිලියන භාගයක මට්ටමේ. ඒක දෙගුණ කරන්න පුළුවන්. දෙගුණ වෙලා තියෙනවා පහුගිය අවුරුදු දෙක කාලේ දෙගුණ වෙලා තියෙනවා. ඒක තව දෙගුණයක් කරන්න පුළුවන්. ඉතාලම ලේසියෙන් අපි දන්න දේ අපිට කරන්න පුළුවන් දේ අපි ඓතිහාසිකව කරලා තියෙන දේ ඒක වැඩි දියුණු කරලා නිෂ්පාදනය වැඩි කරලා ඵලදායිතාවය වැඩි කරලා ඒකට අගය එකතු කිරීම වැඩසටහන රස ක්‍රියාත්මක කරන කටයුතු කරන අපි දන්න දේ අපිට මිටත් වඩා හොඳින් කරන්න පුළුවන්. ඒකට තමයි ඔයගොල්ලෝගේ උදව් ඕන වෙන්නේ. ඒ නිසා ඒකට අපි රජයේ හැටියට කරන්න පුළුවන් ලබා දෙන්න පුළුවන් දායකත්වයේ සියල්ල ඉදිරියේදී ලබා දෙන එක. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI.